මැති අමතුරුන්ට කාන්තාවද මින් ඒ කටයුතු කරන එක හරිද? මේ ගැටුම ඇතිවෙන්නේ කොයි කාලෙක මට වසන්ත කෝල් අරගෙන තිබුණේ වෙන තිවිච දුරකථනයකින් රෙකෝඩ් කරා. ෆස්ට් කෝල් එක නෙමෙයි මේ සෙකන්ඩ් කෝල් එක. විනාඩි 34ක් තියෙනවා. විනාඩි 34ක් තියෙනවා. මට ජීවිත තර්ජනය කරා. ක්ලබ් ගැනද ප්‍රශ්නය, සන්ඩේ ෆන් කියන එක. මොරිල් ඉන්නවා, සිද්දික් ඉන්නවා, දෙලේ සුදා ඉන්නවා. මේ මාහන්තුර මදුෂ්ගේ වොයිස් කට්. එයා තමයි කියන්නේ සුදු ඇඳගෙන ඉන්න ඔක්කොම සුදු නෑ කියලා. මදුෂ්ගේ නම් හතර කවුද? කංචිපාන ඉම්රාන් ලංකාවෙන් පැනලා යනවා. රාජ්‍ය බුද්ධාංශ නීති, හමුදා බුද්ධාංශ නීති, ලොකු පැටි පොඩි පැටි ඊට වඩා වෙන කතාවක්. පොලිසියෙන් මේක නිකන් හිතාමතාම මේක යට ගහන්න හදනද කියලා ප්‍රශ්නයක්. ඒක නිකන් ඩ්‍රාම එකක්. උද්දික පේමරත්නගේ ප්‍රශ්නේ මොකද උනේ? කොච්චර SI ල කොච්චර DIG ල බිරිඳ අඹකමට නොදීපු හින්දා තරුණයින් කුඩු දාලා ඇතුළට දාලා තියෙනවා. ගෑණි ඉල්ලුවා මෙයාගේ උන්නති නිසා කුඩු ටිකක් දැම්මා ඇතුළට දැම්මා. ආමුදුරුව ළඟ තියනවාද ඒ කොයි පොලිස් කාර්යයද? ඕන තරම් තියෙනවා සම්මුතිය. ඕන තරම් තියෙනවා. මම වසන්ත ලස්සන්ට හාමුදුරුවෝ කියලා දෙන්නේ. ඒ හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නේ ඒවා. හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නවා. හාමුදුරුවෝ ඩ්‍රින්ක්ස් ගන්න. හාමුදුරුවෝ ඒව කතා කරන්නේ නෑ. මා කලකන්ද සුදත්ත හාමුදුරුවෝ, රෝසුමන හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නවා. ඒ විරුද්ධ ප්‍රසිද්ධ ප්‍රකාශ. මා කලකන්ද සුදත්ත හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නේ. නෑ ගෑනු නෙමෙයි නියම. පිරිමිනේ? පිරිමිනේ. ඒ ටාගට් 7 දෙනෙක් ඉන්නවා. තව ලැයිස්තුවක්. කංචිපාන ඉම්රාන් ගතකෝ මොකද උනේ? ගියා යන්න. මැගසින් බන්ධනාගාරේ ගිහම ඒක ඇතුලේ යුක්තිය මෙහෙම කරා නම් ගොඩක් දේවල් අනවරනේ. කුඩු තියනවා කියලා දිනනවා. බිස්නස් වෙනවා. මාකට් එකේ වගේ කුඩු ගන්න පුළුවන්. වරායෙන් කුඩු ටික එන්නේ. මේ බොරුවට නෙමෙයි මන්නාරමෙන් අරහින් එනවා කියලා මේ කියන්නේ. කුඩු එන්නේ වරාය කන්ටේනර් ඇතුලෙමයි. මදූස් මේක කියනවා නම් ඉතින් ආයේ මට කියන්න දෙයක් ඉතුරු. පොලිසිය ෆයිල් එක දැන් ඇරියට හාමුදුර ෆයිල් එක වැහුවා. වසන්ත මේ ගියාට පස්සේ මට එවනවා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා. කේස් එක වසන්ත හිඳ යට ගැහුවා. මැරිච්ච මිනිස්සුත් එක්ක මොකද්ද කරන්න තියෙන සටන? කියපු නැති එකේ කොටස් කැලක් අපිට දෙන්න පුළුවන්. මේ නාම රාජපක්ෂල ගැන එහෙම කතා කරා. මොනවාද ඒව කිව්වේ කියලා? ඒගොල්ලන්ටත් බාර තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගැන කවුරුත් කතා කරන්නේ. පොලිසිය මේ වැහුවද? කතාවත් අහන්න නැතුවද යට ගැහුවේ? මේ වසන්තලා මේ හැම පොලිසියත් එක්කම සම්බන්ධයි. Trismaster, make your life limitless. Rockstop, providing optimum care for European vehicles. Call 077-312-4411. Merckstop. සා shopping fiesta ජූනි මාස 4 වනදා සිට අගෝස්තු 25 වනදා දක්වා life time discount card පතක් 50% දක්වා වට්ටම් සමගින් එකකට එකක් දිනා ගැනීමට අවස්ථාවය. તો මුකන් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියන බුදුගණන්. ඒකට කියන්න drug dealers ලව ඒගොල්ලන් හෑන්ඩල් කරමින් බැටි අමතුරුන්ට කාන්තාවද මින් මේ කටයුතු කරන එක හරිද? ඔබතුමාලට කිසිම මේ රටක් හදන්න රටේ සදාචාරය සංස්කෘතිය රකින්න අපේ අපේ ළඟට දෙමාපියෝ ඇවිල්ලා අපේ ළඟට දරුවෝ ඇවිල්ලා අඬනවා. ඔක්කොම වැරදි තමයි. බොනේ එක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ මේ දවස්වල ඉතාම වෛරල් වන වීඩියෝ එකක්. එහෙම නැත්නම් ඒ ලොකු වීඩියෝ එකක් විනාඩි 11ක 12ක විතර. ඒකෙන් කොටසක් තමයි ඒ ඔබ ඇසුවේ ක්ලබ් වසන්ත සහ මේ ඉන්න බලංගොඩ කස්සප ස්වාමින් වහන්සේ අතර ඇති වුණු මත ගැටුම. මේ ශාකේපුත්‍ර සංවිධානයේ මහලේකම් ස්වාමින් වහන්සේ බලංගොඩ කස්සප හාමුදුරුව අපි දන්නේ අදීයක ඉඳලා නෙමෙයි. නමුත් මේ මත ගැටුමේ මේ කතාව ලොකු දිග කතාවක්. මේකේ ගොඩක් තැන්වල තියෙන කුණුහරුප, අසත්‍ය වචන ඒවා විකාශය කරන හැකියාවක් නැහැ. ඒකෙන් කොටසක් මේ සංස්කරණය කරලා ඉදිරිපත් කළේ. මේ ගැටුම ඇති වෙන්නේ හාමුදුරුවෝ AI අතරේ කොයි ඔය කොයි කාලේ වගේ මේ වොයිස් කට් එකක්ද ඔය? කියන්නේ ජූනි මාසේ 10 වෙනිදා හරියටම. ඈ ජූනි මාසේ 10 වෙනිදා. ජූනි 10. එතකොට එයා තමයි කෝල් එක දෙන්නේ. ඒ කියන්නේ මොහු මට දැන් මම අර සන්ඩේ ෆන් කියන ඒ මත්තතුරු සාදයක් පිළිබඳව සමාජ මාධ්‍ය අවධානය යොමු වෙලා තියෙනකොට ඒකේ තියෙන ධර්මික අධාර්මික පැතිකඩ ධර්මානුකූලව විග්‍රහ කළ මේක නුසුදුසුයි කියලා වීඩියෝවක් මම පළ කරා. හරි YouTube එකට. YouTube එකට. ඒ පළ කිරීමට උරණ වෙලා තමයි මට වසන්ත කෝල් අරගෙන තිබුණේ. මිස් කෝල් තිබුණේ. ඊට පස්සේ මම සමහරවිට කෝල් රෙකෝඩ් කරන කෙනෙක් නෙවෙයි. පළවෙනි පාර ඇමතුමක් කරගෙන මට හොඳටම දොස් කියනවා, තර්ජනය කරනවා. ඊට පස්සේ තවත් මිස් කෝල් එකක් දුන්නා. මම ඒකට තමයි දුරකථන ඇමතුම ගන්න. ඒතකොට මෙයා ක්ලබ් වසන්ත කියලා දැනගෙන මම පොලිසියට දෙන්න අවශ්‍ය නිසා
වෙන තිවිචි දුරකථනයකින් රෙකෝඩ් කරගන්න. එයා කෝල් එක දෙන්නේ WhatsApp එකෙන්ද? WhatsApp එකේ නෝමල්. ඒතර එයා නෝම ඒ කියන්නේ ෆස්ට් කෝල් එක රෙකෝඩ් කළේ නැහැ. නෑ. ඒතර ෆස්ට් කෝල් එක නෙමෙයි මේ සෙකන්ඩ් කෝල් එක. ඒතර විනාඩි 34ක් තියෙනවා. අත් විනාඩි 34ක් තියෙනවා. 4ක්ම ওই විදිහටම මට බයිනෝ. ඒතර දැන් මේ 11ක විනාඩි 11ක 12ක තමයි විනාඩි 7ක විතර පොඩි කොටසක් තමයි ඔය තියෙන්නේ. ආ තියෙන්නේ. ඒතර විනාඩි ගන්න බෑ ඒ කියන්නේ දැන් ඔය ඔව් විනාඩි 34ක්ම තියෙන්නේ ඔයගේ ඔය මට්ටමට බයිනෝ. ඒතර හම්දුරුත් කතා කරගෙන ඉන්නවා. ඒත් මෙහෙම එයා බැන්නට අපිව බාර ගන්න නැහැ නේ. නෑ හම්දුරුත් ඊට පස්සේ තමයි රෙකෝඩ් කළේ. ඒතර ෆස්ට් එකේ කොච්චර වෙලා කතා කරාද? ෆස්ට් එකේ විනාඩි 10ක් විතර තොස් කිව්වා. ඔය ඔය විදිහම තමයි. හා හා මේ දෙවෙනි එක තමයි මොකද මට මං සාමාන්‍ය කෝල් රෙකෝඩ් කරන්නේ නැහැ. මොකද ඒක ගැළපෙන්නේ නැති නිසා. නමුත් පොලිසියට මේ සම්බන්ධව සාක්ෂියක් දෙන්න ඕනේ මට ජීවිත තර්ජනය කරා. එතකොට මේ 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 වොයිස් රෙකෝඩින් එක පොලිසියට ඉදිරිපත් කරලා තිබුණාද? පොලිසියට මම පැමිණිල්ලක් දානවා 2024 හයවෙනි මාසේ 10 වෙනිදා. මොකද විමර්ශන කටයුතු ආරම්භ කරාට පස්සේ මම රෙකෝඩ් එක ලබා දෙනවා කියලා සඳහන් කරා. තාම තාම දෙන්න හම්බුන්නේ නැහැ. දෙන්න කියලා කෙනෙක් මට කැඳේ මොකුත් කරේ නැහැ. ඒතර Facebook එකට මේක upload කරේ ඔබ වහන්සේ. ඔව්. හා. මේ මුදාහැරියා. මෙයාගේ මරණයෙන් පස්සේ. ඔව්. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ? මේ 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 ක්ලබ් වසන්තගේ ක්ලබ් ගැනද ප්‍රශ්නය? Sunday fun කියන එකද ප්‍රශ්නය? YouTube එකට ඇවිල්ලා අරක්කු ප්‍රොමෝට් කරන එකද ප්‍රශ්න? මොකද්ද ප්‍රශ්නේ හාමුදුරන්ට යත් එක තියෙන? මට ඒත් එක පුද්ගලික ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රටේ වනාත ඒ වගේම තමයි ඈති ඔටිසර ගම්බදවරේ පිරිවෙන් වල ස්කෝල් වල සම්පූර්ණ කුඩු පිරීලා තියෙන මේ රටේ. ඔය ඒක ක්ලබ් වසන්තක සම්බන්ධෙ මොකද්ද? මේක දැන් බලන්න දැන් 2023 2020 ඔක්තෝබර් 20 වෙනිදා මාකන්දර මදෝෂ්ගේ වීඩියෝ පටයක් මම මේ ප්ලේ කරන්නේ. මේක පොඩ්ඩක් අහන්නකෝ. ආලෙට ඇතුළු වෙන්න මම කොතෙන්ට හරි යන්න වෙව සර් මට. හ්ම් හ්ම් හ්ම්. මෙතන හතර දෙනා ඉන්නේ සර් නම් හතර හැලක්. මොරිල් ඉන්නෝ, සිද්දික් ඉන්නෝ, ජලේසුදා ඉන්නෝ. තව ඉන්නෝ සමින්ජාන් කියලා පයිස්තන් කාරේ. හ්ම් හ්ම් හ්ම්. සමින්ජාන් කියන නම සර් හතර මතක තියාගන්න ඕ මීගමුවේ ඇතුළේ හිටියා. හ්ම් හ්ම්. ඔව් සමින්ජාන් කියලක ඇතුළේ හිටියා. ඌ තමයි සර් කිලෝ 100 ලංකාවට බස්සන්නේ. ඔය ට්‍රැක්ටර් වල අර පාර්ට්ස් වල ගහලා උන්නේ මූදු පැත්ත පෙන්නන්නේ බොරුවට. හ්ම් හ්ම්. මූදේ කතාවක් ඇතර නැහැ. මේ පැත්තෙන් තමයි බඩු ගින්නන්නේ. තමයි මේ ජාලි ඔක්කොම කරන්නේ. හ්ම් හ්ම්. දලි සුදාව කවුරු කොමකුවා සුදා ඇතුළේ තාම බිස්නස් කරනවා සර්. ලොකු දින මාපිය කණ්ඩායම් තුන හතරක් එක්ක ලින්ක් කියලා එක ඒකවත් කියන්නේ. නමුත් මත්ද්‍රව්‍ය ව්‍යවහාරම් කාර්යය කියලා කියන්නේ බා සර් ඒතරම එතකොට දැන් මේක පැහැදිලිවම මේ මාකන්දර මදවුෂ් කියන නම් හතරක් ගැන. ඒතර මාකන්දර මදවුෂ් එක වසන්තක සම්බන්ධයක් තිබුණා. සම්බන්ධය තිබිච්ච නිසා නේද පතරංගෝඩ ගන්නකොට වසන්ත ඇත්තේ පාටිය තුල ඉන්නේ. එතකොට මොරිල් සිඩ්රික් වෙලේසුදාස එමින් ශාන් කියන මේ පකිස්තාන මේ මාකන්දර මදවුෂ්ගේ වොයිස් කට් එකනේ. මදවුෂ්ගේ වොයිස් කට්. එයා තමයි කියන්නේ සුදු ඇඳගෙන ඉන්න කොම සුදු නෑ කියලා. එහෙනම් මේ තියෙන පාතාලයේ තියෙන කුඩු මාෆියාව අනාවරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ සන්ඩේ ෆන් කියලා මිනිස්සෙක් එළියට ඇවිල්ලා බෝතල් වගේක් තියාගෙන බයිට්ස් දාගෙන මේකනේ ඔක කියන්නේ හරිද? ඔයා දන්නවනේ මද්ද්‍රව්‍ය සම්බන්ධව තියෙන අනපනක්. ඒක මේ මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න බෑ. හරි. දැන් එතන පෙන්නන්නේ අරක්කු. අරක්කු පෙන්නනවා මේ මෙච්චර ලක්ෂ ගානක බෝතල් කියනවා. ඕකනේ කතාව ඇත්තරම හරිද? දැන් අපි ඕක ප්‍රොමෝට් කරන්න ඕනේ නෑ මේ මේ විෂිප් නැති මිනිස්සු දැන් ඕක ගිල බලන්න ගනි. මේ මොකද්ද මේ මේක කියලා. දැන් මෙතන මොකද්ද පාතාලයේ ක්ලබ් වසන්ත සහ මද්ද්‍රව්‍ය අතර තියෙන මදුෂ්ගේ ලින්ක් එක? ඒකද මං කියන්නේ. ක්ලබ් එකක් ඇතුලේ වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ. ඈට පිටිසර ගම්බාද මිනිස්සු දුප්පත්කමේ දරිද්‍රතාවයට පෙළුණාට පස්සේ මේ මිනිසුන්ට පතිවත විකුණනව හැර වෙන විකල්පයක් නැහැ. ඒතොර ඒ අහිංසක මිනිස්සු ස්පා වලට ගෙනහැලා ස්පා වලින් ක්ලබ් වලට ගෙනහැලා කාන්තාව දූෂණය වෙනවට මම විරුද්ධයි. ඒතොර ඒ විරුද්ධත්වයේ තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒක ඒක තමයි වසන්තගේ මේ මේ ක්ලබ් ඇතුලේ වෙන්නේ. මැරිච්ච මිනිස්සුකට මෝහම් වගේ තඩිබානවම සූදානම් නැහැ. නමුත් මේ වසන්ත කියලා කියන්නේ එක පුද්ගලෙක් විතරයි. ඒතොර මොකද්ද මෙයා මදුෂ්ගේ නම් හතර කවුද? ඒක තමයි මං කියන්නේ. දැන් මදෝෂ් මේ වසන්තත් එක්ක සම්බන්ධයක් පවතිනවා කියලා කතා කරනවානේ. ඒ වගේම තමයි මේ සිද්ධියට මාස ගානකට කලින් කංචිපාණ ඉම්රාන් ලංකාවෙන් පැනලා යනවා. රාජ්‍ය බුද්ධ්‍යංශ නිදි, හමුදා බුද්ධ්‍යංශ නිදි, පොලිස් බුද්ධ්‍යංශ නිදි ඉන්දියාවට ගිහින් ඉන්දියාවෙන් ප්‍රංශයට එන ප්‍රංශ දේශපාලන රැකවරණ ලබා ගන්න. දැන් පොලිසිය විසින් කියනවා මේකට කංචිපාණ ඉම්රාන් සම්බන්ධ නැහැ කියලා. KPI කියලා ගහපු කොපු කොහමද චමුදිත? ওই විදියට පාතාල සමාජිකව ඝාතනය කරන රෝවගේ සිල්ලර වැඩ කරනවා. පොලිසිය විසින් පෙරේද දවසේදී කිව්ව මොකක් කියලාද? මේකට සම්බන්ධ ටැටූ අයිතිකාරය මේකට ප්‍රජෝ වග කියන්න ඕනේ කියලා. අද වෙද්දි ඊයේ වෙද්දි කියනවා ඒකට කිසිම සම්බන්ධයක් යාගේ නෑ. එයා නිකන් මේකට අහු වුණා කියලා. ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ මේ කතාව කංචිපාණ ඉම්රාන් ගැව්වා මේ ලොකු පැටි පොඩි පැටි ඒ ඊට වඩා වෙන කතාවක් මෙතන තියෙනවා. වෙන කතාවක් මෙතන තියෙන්න ඕනේ. මොකක්ද ඒ වෙන කතාව? දැන් ලංකාවේ ක්ලබ් වසන්ත කියන සන්නාමේ ක්ලබ් වල අයිතිකාරය වගේන ක්ලබ් වසන්ත කියලා කතා කරගෙන ඉන්නේ. නමුත් අවසාන වෙනකොට මම ව්‍යාපාරයෙන් ටිකක් ඈත් වෙලා දුරස් වෙලා කාලය ගත කරා කියලා අපිට පේන්න තියෙනවා. ඒතර එවන් වකවානුවක ලංකාවේ ක්ලබ් වසන්තර ගහලා ක්ලබ් ඒකාධිකාරය ගන්න ඕන කාටද? ඒක කාටද අවශ්‍ය වෙන්නේ? කවුරු ගැනද ඔය සැක කරන්නේ?
ඒක ඉතින් අධිශාස්තේ හොයා ගන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉන්නවා ඒ දේවල් හොයා ගන්න. ඒතර මේ පරීක්ෂණ වෙන මගකට යවන්න ඕන කමට බොරුක් පැත්තකට මේක අරයි යනවා. මේ පරීක්ෂණ නිකන් ඔහේ නිකන් දියාරු වෙන ස්වභාවයක් තමයි මාධ්‍යෙන් පේන්නේ. අනිත් එක දැන් බලන්නකෝ ඊයේ දවසේදී අර මේ කවුද ටැටු ඒ අයිතිකාරය ගෙනහල් මාධ්‍ය නිරාවරණය කරනස රදවාගෙන ප්‍රශ්න කරන්නවත් මහේස්ත්‍රාත්වරය අවසර දෙන්නේ නැහැ. මොකද මේ සැක්කරුවන්ට මේ තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් ඉන්නේ පොලිසියෙන් මේක නිකන් හිතාමතාම මේක යට ගහන්න හදනද කියලා ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ඩ්‍රාම එකක්. සෙටප් එකක්. උද්දික ප්‍රේමරත්නගේ ප්‍රශ්නේ මොකද උනේ? කෝ මුකුත් වෙච්ච දෙයක් නැහැ නේ. ඉතින් ඒ වගේ මේවත් ඒ වගේ සිද්ධි තමයි. කාලෙන් කාලට මතුවෙන දේවල්. අපි ඊයේස් කතා කළා උද්දික ප්‍රේමරත්නගේ සිද්ධිය, දිනේෂ් ෂාෆ්ට්ගේ සිද්ධිය, ඊට පස්සේ දැන් මේ ක්ලබ් වසන්තගේ සිද්ධිය, මේ සිද්ධීන් ඔක්කොම හාමුදුරුවෝ දකින්නේ වෙන සෙටප් එකක් කියලා. වෙනම සෙටප් එකක් විදිහට තමයි මේ කියන්නේ. දේශබන්දු තෙන්නකෝන් හරිනම් කරන්න ඕනේ මොකද්ද? ලංකාවට කුඩුවෙන් එන්නේ කොහෙන්ද කියලා බලලා ඒ කුඩුට ගණති කරන එක. නමුත් දේශබන්දු තෙන්නකෝන් ඒක කරනවද? අහිංසක මේ පුංචි එව්ව අල්ලගෙන සිරගත කරන එකනේ කරන්නේ. කොච්චර පොලිස් කාර්යෝ කොච්චර SI ලා කොච්චර DIG ලා තමන්ගේ බිරිඳ අඹුකමට නොදීපු හින්දා ඒ තරුණයින්ට ඒ ස්වාමිවරුන්ට කුඩු දාලා ඇතුළට දාලා තියෙනවා. සමිතියට පුළුවන් නම් පබ්ලික් කරන නම්බර් එකක්. එතකොට මිනිස්සු කියයි මේ අහවල් පොලිස් කාර්යය මගේ ගෑණිත් එක්ක නිදා ගන්න මම දුන්නේ නැති හින්දා මාව අල්ලලා ඇතුළට දැම්ම කියලා. ඒ වගේ දූෂිත මමත් වන්දනාගාර ඇතුළේ ඉඳලා තියෙනවා සමිතිය. මම දන්න ඕක ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා. හිටපුවා එහෙම කිව්වද? ඉතින් අපි බන්දනාගාර ඇතුළේ ඉන්න කතා නොකර ඉන්නව නෙවෙයි බන්දනාගාර ඇතුළට ආවේ මේ මගේ ගෑණි දුන්නේ නැති නිසා මේ කුඩු දාලා ඇතුළට දැම්මා කියලා ඕනේ තරම් සාක්ෂි සාක්ෂි තියෙනවා මම ඒක පබ්ලික් කරන නම්බර් එකක් මිනිස්සු ඕන තරම් සාක්ෂි නෑ මම අහන්නේ බරපතල කතාවක් හාමුදුරුවෝ කියන්නේ හාමුදුරුවෝ ළඟ තියනවාද ඒ කොයි පොලිස් කාර්යයද කියලා තොරතුරු තියනවාද ඒක මම අවශ්‍ය වෙලාද ඔය අහන්න මේ දැන් මට මේ තේරෙන්න නෑ මෙතන නෑ මම දැන් ඒක මම දැන් අහන්නේ නෑ මම අහන්නේ හාමුදුරුවෝ ළඟ ඒ කැඳවන්නේ කියන මම ඒතර කියන්නේ මොන පොලිස් කාර්යයද මොන DIG ද මොන SI ද මොන OIC මහත්තයාද මේ ගෑණි ඉල්ලුවම යාගේ දුන්නේ නෑ දුන්නේ නැති නිසා කුළු ටිකක් දැම්මා ඇතුළට දැම්මා ඒකට කියන්නේ ඕන තරම් තියෙනවා චමුදේ ඕන තරම් තියෙනවා බරපතල කතාවක් ඒක මම ඇහුවේ ආයිසලයක් ඕන තරම් තියෙනවා ඒක තමයි මම කියන්නේ ඒව ගැන කවුරුත් කතා කරන්නේ මේ වසන්ත මැරිච්ච මිනිස්සෙක් අල්ලගෙන තරිබාගෙන යනවා මට වසන්තව සුදු කරන්න ඕනෙත් නෑ කළු කරන්න ඕනෙත් ඇයි වසන්තගේ සිද්ධියේ කංචිපාණි ඉම්රාන්ව ආරක්ෂා කරන්න හදන්නේ හාමුදුරුවෝ මම ආරක්ෂා කරන්න හදන්නේ මම කවුරුත් කොහොම පරීක්ෂණ වල කංචිපාණි ඉම්රාන් නිදොස් කොට නිදහස් කළා නෑ තාම නෑ මට ඕනෙත් නෑ නිදොස් කොට නිදහස් කරන්න දැන් හාමුදුරුවෝ එක වෙන පැත්තට අරන් යන්න හදන්නේ මට වෙන පැත්තට අරන් යන්න උවමනාවකුත් නෑ හාමුදුරුවෝගේ සෙටප් එක මොකක්ද හාමුදුරුවෝ උවමනාව මොකක්ද මට තියෙන උවමනාව මේකේ තියෙන ඇත්ත කතාව කතා කරන්න දැන් අරයා කියනවා හාමුදුරුවන්ට ඕන මේ පබ්ලික් වෙන්න පබ්ලිසිටි ගන්න හැම එකටම ඔළුව දා ගන්න අර බයින්නේ මේ වසන්ත මේ හාමුදුරුවෝ බයින්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනනේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විරෝධය ප්‍රකාශ කළ තියෙනවා. ඒතකොට යක්කුත් බුදුහාමුදුරන මැල්ල තිනේ නිසා තමයි වෙසමුණු රත්තුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි ආටානාටි ඉගෙන ගන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකින්ට කැලීටි ගාවටස පහර දෙන්න පුළුවන් කියලා. හාමුදුරුවෝ බුද්ධ ධර්මයේ ප්‍රකාශ කළාට අර වසන්ත ලස්සන්ට හාමුදුරුවෝ කියලා දෙන්නේ ශාසන ඇතුලේ හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නේවා. හාමුදුරුවෝ මේ ඩ්‍රින්ක්ස් ගන්නේවා. අර ලස්සන්ට කියන්නේ හාමුදුරුවන්ට මොන්ට හාමුදුරුවෝත් ගෑනු තියන් ඉන්නවා. හාමුදුරුවෝ ඩ්‍රින්ක්ස් ගන්න ඒවට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන සංඝාති කරන අනපනත් ක්‍රියාත්මක කරන මහානායක හාමුදුරුවන්ගේ දන් දේශපාලඥය දක්වා කැමති නේ. හාමුදුරුවෝ ඒව කතා කරන්නේ නෑ. ඒව අරමනුස් අරමනුස්යාගේ නමත් කැරෝකේ වසන්ත ක්ලබ් වසන්ත. ක්ලබ්බනේ තියෙන්නේ. එමිනිය ඒක අර වෙන මොනවද කරන්නද? ඉතින් අපි 얘ගෙන කතා කළේද අපි කතා නොකරින්ද නෑ. මාකල්කන්ද සුදත්ත හාමුදුරුවෝ රෝසුමන හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නට විරුද්ධ ප්‍රසිද්ධි ප්‍රකාශ කරපු එක වික්ෂුවක් කතා කරන්නේ මං හැර. කවුද කතා කරලා තියෙන්නට විරුද්ධ? කොහෙද මොකද උනේ? කරන්න දෙයක් නෑ. ඇයි? නීති අනපනත් නෑ. ඒව පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්නේත් නෑ. මාකල්කන්ද සුදත්ත හාමුදුරුවෝ ගෑනු තියන් කියන්නේ? නෑ නෑ ගෑනු නෙමෙයි නියම. පිරිමිනි? පිරිමිනි. ඔව් අර ජපාන කතාව නෝ කියන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ සාසනේ ආරක්ෂා කරන්න ඕන නම් චමුදිට ඔයාට කරන්න තියෙන එකම එක දේ මේ සාසනේ විනාශ කරන කාලකන්ණි පාපතර භික්ෂුන් වහන්සේලා ඉවත් කරන්න සංඝාති කරන පනත් බලාත්මක කරන්න ඕනේ. එහෙම නැතෝ කොච්චර කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට මේ දුප්පත්කමේ දරිද්‍රතාවයට සමාජයේ වැටලා තියෙන වෙලාවක ක්ලබ් වසන්තව ඝාතනය කරන්න කාටද උවමනා කරලා තියෙන්නේ? ඇයි මේ වගේ දෙයක් සිද්ධ කරේ? හිතන්න මේ ඝාතනයට කෝටි 2කට ආසන්න මුදලක් වැය වෙනවා. වාහන තුනේම වටිනාකම පොඩ්ඩක් ඔයලා බලන්නකො. කාර් එකකින් වෑන් එකකට වෑන් එකකින් PS එකකට මාරු වෙනවා. ඊට පස්සේ ටැටූ එකේ අයිතිකාරය ලක්ෂ ගාණක් ගෙවනවා. එතකොට මෙච්චර කෝටි 2ක් දෙකට ආසන්න මුදලක් වියදම් කරන්න නම් කොච්චර මුදලක් Tamanට ඕන කරලා තියෙනවද? කොච්චර මුදලක් හිඟයි කියලාද කියන්නේ? දැන් හාමුදුරුවෝ කියනවා මදුෂ්කේ කතාවක් අරගෙන ප්ලේ කරලා සුදු වැඳගත් අය පිටිපස්සේ ඉන්නවා කියලා. ඒක සමහර අය වීඩියෝ දාලා කියනවා සමහර අය පරිස්සම් වෙන්න ඕනේ. මේගොල්ලන්ගෙන් ගත්ත මේ මයින්දමර මේ 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 ලක්ෂ්මණ යාපරේ. එතකොට අද පත්‍රයේ තියෙනවා 7 දෙනෙක් ලැයිස්තුවක ඉන්නවා. ඒ කියන්නේ මේ ටාගට් 7 දෙනෙක් ඉන්නවා. තව ලැයිස්තුවක් මේ මේ අද පත්‍රයේ දාලා තියෙනවා. එතකොට ඒ කියන්නේ පාතාලෙන් කාපු අය, පාතාලෙන් කාපු බීපු අය, පාතාලේ සල්ලි වලින් යැපුණු අය කාටද මේ ඇඟිලි දිකු වෙන්නේ?
සුදු ඇඳගත්තාය කියන අපිට තේරෙන දේශපාලනඥයෝ කියලා. දේශපාලනඥන්ට යටින් මේකේ තව වෙනම ගේම් එකක් යනවා. ඒ කියන්නේ කියන්නේ මේ දේශපාලඥයට ලංකාවේ දේශපාලඥයට ඉහළින් තමයි මේ කතාව තියෙන්නේ. ලංකාවේ මොන මිනිස්සයද බලන්නකෝ කුඩු ව්‍යාපාරිකයෙක් කියලා අත්තරංගුට අරගෙන දඬුවම් දීපු එක පුද්ගලික මට කියන්න බලන්න. ආ කවුරුත් එහෙම අත්තරංග කංචිපාන ඉම්රාම් ගතකෝ මොකද උනේ? මේ ගියා යන්න. ඉතින් ඒ වගේ තමයි තවදුරටත් කංචිපාන මේක දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට යුක්තියේ මෙහෙම කියලා මේ කුඩු නවත්තන්න බෑ. මොකද එයාගේ පොලිසිය නිලධාරීනෝ සම්බන්ධකම් තියෙනවා කුඩුකාරයෙක් එක්ක. මැගසින් බන්ධනාගාරය ගිහිල්ලා ඒක ඇතුලේ යුක්තිය මෙහෙම කරා නම් ගොඩක් දේවල් අනාවරණය කරගන්න පුළුවන්. ඒ හිඳ සමුද්‍රිත මේකෙමින් ලඝු කරන්න ඕනේ නැහැ පුංචි දැනකට. මම මාවට තේරෙන්නේ මම මැගසින් බන්ධනාගාරය යුක්තිය මෙහෙම කරන්න කියන්නේ. මැගසින් බන්ධනාගාරය තුල යුක්තිය මෙහෙම ක්‍රියාත්මක කරන්න කියන්නේ. ඔව් හරියෝ. එතකොට ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් තේරෙන්නේ නැහැ නේද හමුදුරු කියන්නේ මොකද්ද කියන්නේ කියලා. මැගසින් බන්ධනාගාරය ඇතුලේ යුක්තිය කරන්න කියලා කියන්නේ. මම මැගසින් බන්ධනාගාරය රක්ෂිත බන්ධනාගාරගත වෙනවා අරගල සමයේදී. එතකොට මම ඒක ඇතුලේ ඉන්නවා. එතකොට ඒක ඇතුලේ කුඩු තියනවා කියලාද කියන්නේ? තියෙනවා. මැගසින් බන්ධනාගාරය ඇතුලේ. තියෙනවා. බිස්නස් වෙනවා. ඒක ඇතුලේ තමයි හොඳම දේවල් ටික. ඒ කියන්නේ හිරකාරයෝ තමයි බිස්නස් කරන්නේ. ද ජේලර්ද? ඒක ඉතින් මට එහෙම කියන්න බෑ. හරිද? ඒක මේ ගිහිල්ලා ඇස් දෙකෙන් දැක්කා. ඉතින් මම ඇතුලේ හිටපු කෙනෙක් නේ. මට ඒක පේනවනේ. මිනිස්සු කතා කරනවනේ. ඇත්ත ඇතුලේ මෙහෙ නිකම් මාකට් එකේ වගේ කුඩු ගන්න පුළුවන්. ආය කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ විවෘතව. හැංගිලි මුකුත් නැහැ. ඒක ඉතින් පේන්න අර බන්ධනා ගන්න ඇතුලට කවුරු හරි කෙනෙක් එනකොට බොරුවට නිකන් අර අද වරාය වගේනේ. වරායෙන්නේ කුඩු ටික එන්නේ. මේ බොරුවට නෙමෙයි මන්නාරමෙන් අරහින් එනවා කියලා මේ කියන්නේ පැහැදිලිව මාකට මදුස් කියනවානේ. මේ කවුද මේ එෂිම් ෂාන් කියන මිනිස්සයා මේ අමතර වාහන කොටස් කියලා ගේන්නේ මේවා ගේන්නේ කුඩු කියලා. අද බලන කාත්තම් කුඩු පැත්තේ මේ පැත්තට ගියරස සිරපු බිස්නස් කියලා ගේන්නේ මොනවද? ඒවැ තියෙන කුඩුනේ. උතුරු නැගෙනහිර යුක්තිය නැහනේ. දේශමන්ත්‍රු යන්න කියන උතුරු නැගෙනහිර යුක්තිය මෙහෙම කරන. ජෝසප් ස්ටාලින්ට යන්න කියන උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ඉන්න වසන්තර යන්න කියන උද්ඝෝෂණ කරන්න උතුරු නැගෙනහිරට. එක්ක ගුරුවරේ. ඒ කියන්නේ මේ ශිෂ්‍යයෙක් උතුරු නැගෙනහිරට යන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ මේ කුඩු එන්නේ වරාය කන්ටේනර් ඇතුළෙමයි කියලා කියන්නේ. ඔව් ඉතින් මේ මම නෙමෙයි මදුස් කියන්නේ. මම කියන්නේ මේකේ කුඩුවල රජ්ජුරුව කියලා කිරළු දලපු මදුස් මේක කියනවා නම් ඉතින් ආයේ මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ නේ මේකේ. එනිසා මේ දුප්පත්කමේ දරිද්‍රතාවයට පිළිනු සමාජයට කුඩු ටික පොවලා මිනිස්සු පිස්සකොල්ල අවසානයේ Tamanට අවශ්‍ය දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කරගන්න තමයි නායකයින්ට ඕනේ. මම දැන් මේකට කලාපීය බලවතුත් සම්බන්ධද කියලා. මම අපේ එක සාකච්ඡාවකට ආපු අර කජ්ජා එයා පැහැදිලිව කිව්වා පාකිස්තානයට වඩා පාකිස්තානයටත් අපිට එක්ස්පෝට් කරන්න පුළුවන් තරම් කුඩු ප්‍රමාණයක් තියනවායි කියලා මේ අඟුණුකොළ බලැස්ස. මේ බන්ධනාගාරය ඒක ආමුදු මම ඔක පන්න ඇහුවේ මැගසින් කතාව අපි අහලා තිබුණේ නැහැ ෆස්ට් ටයිම් ඔය කතාව ඇහුවේ. හරි එතකොට දැන් මේ ක්ලබ් වසන්තගේ ජාලය ඇතුලේ මොකද්ද මේ ජාලය? ඒ කියන්නේ ඔහු තනිව තනි චරිතයක්ද? ඔහු කියනවා 60%ක් දේශපාලනඥයෝ මම අඳුරනවා මගේ යාළුවෝ. එතකොට කවුද මේ සෙටප් එක? මම මෙහෙම කියන්නද දැන් වසන්ත කියනෝනේ 60%ක් දේශපාලනඥයාගේ යාළුවෝ කියලා. එතකොට වසන්ත කෝල් එකක් දීලා කිව්වොත් ඇමෙත්තුමා මොකද්ද මේ කරන්නේ මගේ ක්ලබ් එක නැති කරන්නද ඔයා හදන්නේ කිව්වොත් පොඩි බලපෑමක් වෙනවා දේශපාලඥයන්ට එයාට විරුද්ධ වෙන්න බෑ. ඔය සමහර සමාජ මාධ්‍ය විශ්ව යනවා කාන්තාව ඔයා දුන්න හිම කියලා කතා ටිකක් යනවා. නමුත් අර මේ වෙලාවේ විරිත පනාදිමින් ඉන්නේ. ඒ දරුවෝ මේ තාත්තා කරපු වැරදියට පලි නෑ. ඉනිසම ජනතාවගෙනුත් ඉල්ලනවා කිසිම වෙලාවක ඒ දරුවන්ට මේ චෝදනාව ඉල්ලල කරා. මොකද තමන්ගේ ලෝකේ වීරයා තමන්ගේ තාත්තා. ඒක හිඟන්නේක් වුණත් ඒක මොනතරම් පාපතරයක් වුණත්. නමුත් මම කියන්නේ ක්ලබ් වසන්තට පුළුවන් බලපෑමක් කරන්න දේශපාලන අධිකාරියට කෝල් කළා. මොකද්ද මේක කරන්න බෑ මැතුමා කියලා. ඉතින් ඒ නිසා ක්ලබ් වසන්තෝ මේ ශේස්ත්‍රෙන් ඉවත් කරන්න යම් කෙනෙක් කටයුතු කරාද කියන එකත් ඔය අස්සෙම හොයලා බලුවනම් හොඳයි. එතකොට ලංකාවේ එයාපෝට් එක ලංකාවේ ත්‍රිකුණමල වරායත්පත් කරගන්න හදනවා මේ මොහොතේදී. සුළං විදිහට බලාගාරය ඉදිරියෙන් පටන් ගන්න මේ වෙලාවේදී ඒ වගේම ක්ලබ් වල ඒකාධිකාරියත් කාට හරි විදේශීය සමාගමකට දෙන්න උවමනාව තියෙන කාටද? ඒවත් මේ අස්සෙම හෙව්වනම් හොඳ සෙල්ලම් එළිවෙන යාම. ඒතොර එහෙම දෙන්න විදේශීය සමාගම් වලට ක්ලබ් දෙන්න ඕන වුණා. ඒකට ත්‍රෙඩ් එකක් ක්ලබ් වසන්ත ඒ හිඳ ෂොට් එක දුන්නා. ඒක මට මම කියන්නේ සමාජීය හුවමාරු වෙන සංසරණ සිද්ධියක බලලා. අපිටත් තොරතුරු දෙන මිනිස්සු ඉන්නවා. නමුත් අපිට ඒව අනාවරණය කරන්න බෑ. ඒ තොරතුරු දුන්න මිනිස්සු ඒ කතාව ඒ විදිහට කිව්වද? ඒ වගේ අදහසක් කිව්වද? නේද අපි සමාජ මාධ්‍යෙන් බලනකොට ඊළඟට මේ පරීක්ෂණ යන විදිහ බලනකොට අපිට ඉතින් අපි හාව නෙවෙයිනේ කරන්නේ. ඒ කියන්නේ මෙයාගේ ක්ලබ්ස් තරංගකාරීත්වය නිසා මෙයාව සීන් එකෙන් අයින් කරන නිසා ෂොට් එක දුන්නා කියන කතාව. මොකද අපිට ආරංචි වෙන කතාව තියෙන්නේ එයා ණයයි කෝටි 100ක් කෝටි 70ක් මදුෂ්ට. ඒ නිසා කංචිපණි ඉම්රාන් මේ ෂොට් එක දුන්නා KPI කියලා. තුලනේ එයාගේ නමට උණ්ඩ කියලා. මේ ඔක්කොම බොරුද එනවා.
කවුද මොන්න ත්‍රස්තවාදී කණ්ඩායමද මොන්න ව්‍යාපාරිකයද පිටරටවල ඔහොම උණ්ඩවල ගහන්නේ ISIS වත් එහෙම කරනවද? හරි එහෙම එහෙම කරපු එකක් තියෙනවද? සාක්ෂියක් තියෙනවද මේ KPI කියලා ගහන්න? මොන විහිළුද චමුදිත මේවා? මේව හොඳයි පුංචි කාලේ සෙල්ලම් කරන සෙල්ලම් බඩු කඩවල සහ සෙල්ලම් ගෙවල් වල කතා කරන්නේ. ඒ නිසා මේ පරීක්ෂණ යට ගහන මේ පරීක්ෂණ උද්දික ප්‍රේමරත්නලාගේ වගේම යට ගහලා දාන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවම පවතින. ඒක නම අවධානය නිල කියලා. හාමුදුරුවෝ අපි අවසන් කරන කලින් මට තාම තේරෙන්නේ නැහැ උද්දිකගේ සිද්ධිය මේ මේ යට ගහනවා කියන එක. උද්දික Tamanටම මේ වෙඩි තබා ගත්තායි කියන එක. සහ මේ ක්ලබ් වසන්තගේ සිද්ධියත් ඒ වගේම යටයි කියලාද කියන්නේ? ඔයිද මේක සතියක් කතා කරා ඊට පස්සේ යයි. නිහඩ වෙලා තී. එච්චරයි. ඊට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ රනිල් මේ වෙලාවේ අවශ්‍ය දේවල් ටික කරගෙන රනිල් බෝලේ දානවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු බැට් කරනවා. අර මතකනේ විශ්වබුද්ධ පූජ්‍යබුද්ධ අවලෝකිතරසේ ඒ කට්ටිය ආවා. ඊට පස්සේ මහා ඉහෙලින් අපේ පිරිස් පොසොන් එක වෙසක් එක සමරුවාට පස්සේ ඒක යට ගියානේ. ඒ වගේ මේකත් දාලා බලයි යුක්තිය මෙහෙමත් ක්‍රියාත්මක කරන්න බලයි. හැබැයි ලංකාවේ ගුරුනවත් ගන්න දේශබන්ධුටවත් ටිරාන්ඩාස්ටවත් නැහැ. මොකද ඒක ඊට වඩා ඉහළ තැනකින් ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඉහළ තැන? ඒක තමයි ජාත්‍යන්තරයේ තියෙන කුඩු බිස්නස් ගැන විදිහ. ඒ නිසා මේ වෙනුවෙන් ඇයි ආමතුරු අර මේ කුඩු ගැන කතා කරද්දී උතුරු නැගෙනහිර මන්නාරම ඒ වගේ ඒ පළාත් ස්ට්‍රයික් ඒ පැත්තට නෑ. ඇයි එහෙම කතා කළේ මොකද? එහෙම තමයි බලන්නකො විශ්වවිද්‍යාල ඉගෙන ගන්න යාපනයේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න දරුවෝ කින්නියා පැත්තට ඇවිල්ලා ඒ පැතිවල ඉන්න මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට ජාතිය නගා සිටවන්නට ඉංජිනේරුවරු කරන්න වෛද්‍යවරු කරන්න හොඳට උගන්වනවා. හැබැයි රුහුණේ කැලණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ මේ යනෝද මේ වනාතේ වගේ පැතිවලට ගිහිල්ලා මේ ළමෙන්ගේ අනාගතේ නගා සිටවන්න වැඩ කරනවද? එහෙම කරන්නේ නැහැ. උතුරේ බෑ චමුතිද ටියුෂන් පන්ති කරන්නේ. ඔය ඉන්න ටියුෂන් ශාස්ත්‍රයේ බලන්න කොයි තරම්නම් මේ අහිංසක ළමින්ව හූරගෙන කනවාද කියලා. කවුද ඒව ගැන කතා කරන්නේ? ආ? ඒ අහිංසක ළමින්ට කාඩ් එකක් ගත්තේ නැති වුණොත් ටියුට් එක දෙන්නේ නැහැ. ඒ තරම් මහ පහත් හීන දින සංස්කෘතියක් තියෙන්නේ. උදේ කාලේ රාජ්‍ය වැටපට වැඩ කළා හවසට ගිහිල්ලා මොකද කරන්නේ? ටියුෂන් පන්ති දානවා. ටියුෂන් පන්ති ආව නැත්නම් ස්කෝල් දෙයක් දරුවෝ දානත් තේට්ටම් කරනවා. මොන සමාජයක්ද චමුතිද මේ තියෙන්නේ? ආ? ඊළාට බලන්න රුපියල් 100 දිය වැඩියාවට අර මේ ඒක චෙක් කරන්න ගන්න ඒ අර තහඩුව වගේ තියෙන කොටස පිටින් ගේන්න ඕන. මේව ගැන කවුද කතා කරන්නේ? සංවේදී ප්‍රශ්න ඔක්කොම යට ගහන්න වසන්ත උඩට ගෙනල්ලා වසන්තගේ සතිය. කලින් කාගේද? යුවිහංස මාලිගේ සතිය. දැන් වසන්තගේ සතිය. ඊළඟට තව කාගේ හරි සතියක් කිව්. ඊට කලින් ආ විශ්වබුද්ධලයා සතිය, පූස්බුද්ධ අවලෝකිතේශර නතාසලය ඒවා. දැන් සතිය ඔක්කොම ඉවරයි. දැන් වසන්තක සතිය. වසන්තක සතිය. හොඳයි. බොහොම ස්තුතියි. මේ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිදු වුණේ වසන්ත සහ බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ අතර මේ යාමට සති දෙකකට විතර පෙර ආතුවනේ. සති දෙක තුනකට විතර මමන පෙර ආතුව. ඒකයි උන්වහන්සේ අපි අනිත් එක අවසාන වශයෙන් කියන්න ඕනේ. මේ වසන්තට දා පැමිණිල්ල සම්බන්ධව මට 2024 හත්වෙනි මාසේ 9 වෙනිදා වසන්ත මේ ගියාට පස්සේ මට එවනවා පොලිස් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවෙනවා පොලිස්පෙත්තුමාගේ නියෝග පරිදි මීගමුවේ ඉන්න සහකාර පොලිස් අධිකාරීතුමා විසින් විමර්ශනයකට කට උත්තර ලබා ගන්න මට එන්න කියලා මීගමුව පොලිස් අධිකාරියට. මට මැරිච්චි පොළොවට පස්සෙච්චි මිනිසුත් එක්ක සටනක් නෑ. අපි සටන් කරන ඕන සටන් කරන්නේ පණ පිටින් ඉන්න සක්‍රීය කෙනෙක් එක්ක මිසක් අහිංසක මිය ගියපු මිනිසුත් එක්ක මට කරන්න සටනක් නෑ. ඒ කියන්නේ හාමුදුරුවෝ දැන් පොලිසිය ෆයිල් එක දැන් ඇරියට හාමුදුරුවෝ ෆයිල් එක වැහුවා. මං ෆයිල් එක ගහගෙන මාත් මැරිච්ච මිනිස්සුත් එක්ක මොකද කරන්න තියෙන සටන? ජීවත් වෙලා ඉන්න කාලේ වසන්තව කැඳෙව්වා නම් මාත් ඒ මේසෙට ගෙනලා පැමිණිලි විවාහ කරන්න. අද වසන්ත ඔය විදිහට මැරෙන්නේ නැහැ. ඒ ජීවත් වෙලා ඉන්නකොට ඒ කේස් එක වසන්ත හිඳ යට ගැහුවා කියලාද කියන්නේ? අනිවාර්යයෙන්. යට ගැහුවා. ඉතින් නැත්තම් මාසයක් මේ ඔය තර්ජනේ බලන්න කෝකේ තියෙන මං කරේ විනාඩි 6යි ගානක් නේ තියෙන්නේ. විනාඩි 34ක් ඌට වඩා මට හොඳටම බයිනෝ දොස් කියනවා. ඒත් පොලිසිය ඒ සම්බන්ධව මොකුත් විමර්ශනයක් කරේ නැත්තේ පොලිසිය ලොකු මේක සම්බන්ධයි. අනිත් එක මේ වසන්ත මාත් එක්ක හඬපටේ මේ කියන්නේ කොටසයිනේ තියෙන්නේ. ඊතර කොටස කියනවා එයා දේශපාලනයටත් එනවා කියලා අනාගතයේදී. වසන්ත චන්දිල්නෝ කියලාත් මාත් එක්ක කියනවා. ඒ ගියපු නැති එකේ කොටස් කැලක් අපිට දෙන්න පුළුවන්ද? ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. නමුත් ඒක අහන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි. විනාඩි 34ක්ම තියෙනවා. ওই කොටසක් තමයි උතන තියෙන්නේ. මට ඕනේ නැහැ මරණ රෝස මිනිස්සුට. ඔව් තනි කරපු වාරපත් තියෙන්නේ. තන්නි කරම කොන මොනවද ඒක තමයි අපි ගියපු නැති වෙලාවට කුණ පොන්නේ නැහැ මම කුණ අප නෙමෙයි මේ ගියපු නැති විශේෂ නැහැ මම කියන්නේ අහපු ටික නෙමෙයි නැති ටිකේ තියෙන විශේෂ දේවල් මොනවද විශේෂ දේවල් කියලා කියන්නේ දේශපාලන එනවා අපි දරන් හිටියේ නැහැ දේශපාලනට එනවා කියලා තියෙනවා පාර්ලිමේන්තුවට යන චන්දිල් එනවා කියලා කියනවා ඊළඟ පොලිසියෙන් මොකක් පක්ෂයක් කියනවාද පක්ෂයේ කතාවක් කියුවේ නැහැ කියන්නේ හරි ඊපස්සේ වෙන දේශපාලනට නම් කිව්වද නැහැ දේශපාලන ಭಾರತೀಯ කට්ටිය ගැන කතා කරා ಭಾರತೀಯ කට්ටිය ගැන ඒ කියන්නේ නාම රාජපක්ෂල ගැන එහෙම කතා කරා මොනවද ඒව කිව්වේ කියන්න බෑ ඒ කියන්නේ නාම රාජපක්ෂ ගැන කතා කරලා කිව්වේ ඒගොල්ලන්ටත් ಭಾರತೀಯ නෝ නමුත් ඒගොල්ල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කියන්නේ හරි මේ සම්බන්ධව කිව්වා අනිත් එක මට ස්ත්‍රී චෝදනාවල් සිද්ධ කරා ඔය ඒ කියන්නේ හාමුදුරුවෝ ස්ත්‍රී දූෂකයක් කියලාද ඔව් චෝදනාවල්
කරලා තියෙනවා. ඊට මගේ අම්මා තාත්තට මහා සබ්බේ විදියට දොස් කියලා තියෙනවා. ඉතින් මේවා අපේ දෙමාපිය අහන්න සුදුසු නැහැනේ. මේ වගේ මිනිස්සුන්ගේ බැනුම් අහන්න මොකටද? පොලිසිය මේව ඇහුවද? මේ කතාව මොනවද කියලා? මොකුත් නැහැ. අහහ. ඉතින් දැන් මැරිච්ච මිනිස්සුන්ගේ ඒක කතාවත් අහන්න නැතුවද යට ගැහුවේ? මේ ස්ටෝරි එක අහන්නත් නැතුවද? මොකුත්ම අහන්න නැතුව මේ ගැට ගැහුවේ. මොකද එයා මම චමුදිත විදුලි බල පනතට විරුද්ධව ප්‍රොටෙස්ට් එකට යනවා පාර්ලිමේන්තු ඉස්සරහා. ඒතකොට ඒ ප්‍රොටෙස්ට් එකට ගියාට පස්සේ මෙයා මංගන තොරතුරු ඒ පොලිසියට කතා කරලා ඔක්කොම ටික ගන්නවා. ඒතකොට මේ වසන්තලා මේ හැම පොලිසියත් එක්කම සම්බන්ධයි. මොන පොලිසියටද පුළුවන් අහිංසක මිනිස්සුකට කියලා පැමිණිලක් දාපම මේ මගේ පැමිණිලවත් ඉබහක් කරන්නේ නැත්නම් චමුදිත. එයා කිව්වා අහිංසක මිනිස්සෙක් කොහොමද කියනකො පැමිණිලක්. එයා කතා කරන විදිහ මම අහගෙන හිටිය කුණු අපිට ගැරෙන්න. මේ 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 එයා කිව්වද පොලිසියෙන් මේ පුළුවන් නම් කරලා බලමු කියලා කිව්වද? ඔව් ඉතින් මට කිව්වා පොලිසියට ගිහින් පැමිණිලක් දාන්න මේ පොලිසිය ගිහිලා කරන්න කියලා. පොලිසියට ගියාට වැඩක් නැහැ. ඇයි? ක්ලබ් වසන්තල ඇතුළු දූෂිත දේශපාලඥයෝ තමයි මේක අරගෙන. කවුද යාගේ යාළුවා ගැන නම් එහෙම කිව්වද? 34 නේ. බාර්තින සෙට් එකේ තව කවුද නම් කිව්වේ? නාමරාජපක්ෂේ නම විතරයි කිව්වේ. බාර්තිරා කියන. වෙන කිව්වේ නැහැ. නැහැ වෙන නම් කිව්වේ නැහැ. මොකද වැඩිපුරම කුණුහරු ප්‍රතින් නම් කියනවට වඩා. අම්මට ධාතු මන්තර හදලා දුන්නට චමුදිත. ඒ කියන්නේ වසන්තකේ ක්‍රියාකලාපේ මේකනම් අපි ඒක සුදු කරන්නවත් කළු කරන්නවත් යන්න ඕනේ නැහැ. නමුත් සමාජයේ සර සත්‍ය අනාවරණය කරන්න ඕනේ. වසන්තකේ දරුවට අයිතියක් තියෙනවා. වසන්ත මැරුණේ කොහොමද කියලා දැනගන්න. මම මේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. හොඳයි. බොමිසුදීසනස. ඉතින් ඒක තමයි.